හොරු නැති ආණ්ඩුවක් යථාර්ථයක්ද යනමයින් ප්‍රජාතාන්ත්‍රික දේශයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය සංවිධාන කළ සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ පැවැත්වුණු අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඒ සඳහා සහභාගී වී සිටියා. ගල්ලඟුරු මිලදී ගැනීම පිළිබඳව සිදුවෙමින් තිබෙන දූෂණ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ කාරණය විමසලා ශ්‍රේෂ්ඨාධිකරණයේ හෘද සාක්ෂිය කම්පා වුණායි කියන කාරණේ කිව්වා. ඒ කාරණය වළක්වන්න ගිය සභාපතිවරයා ගෙදර ගියා. ඒ නිලධාරී කණ්ඩායම සහ දේශපාලඥ ඒ ක්‍රියාකාරකම දිගට පවත්වාගෙන යනවා. ඒ ගත්ත ගල්ලඟුරු වලින් එක නැවකින් රුපියල් කෝටි 12ක් පාඩුවේ. ලංකාවේ වැඩිම දූෂිත ආයතනය විදිහට අපිට නම් සලකන් සිදුවලා තියෙන මේ විදුලි බල ශේෂ්ත්‍රයේ තියෙන මාෆියාව මේක බැඳුම් කරේ වගේ 14 ගුණයක් අඩුම ගානේ එක අවුරුද්දකට විශාල. නිව්යෝක් ටයිම්ස් පුවත්පත සිදු කරපු අනාවරණයක් පිළිබඳව 2014 අන්තිම කාලේ 2015 මුල් කාලේ අති දැවැන්ත මුදලක් මේ මැතිවර්ණ ව්‍යාපාරයට පොම්ප කරපු බව අපි බොහොම පැහැදිලිව නිරීක්ෂණය කළා. ඒ වගේම ජනවාරි 9 වෙනිදා වෙනකොට ඔය කිව්ව මුදල් වලින් අති දැවැන්ත මුදලක් අරලියගහ මන්දරයේ තිබුණු බවට බොහෝ දෙනා අපිට තොරතුරු වාර්තා කළා. පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු සමහර මන්ත්‍රීවරු ඒ මුදල් එළියට ගෙනියන්නට උදව් කරපු බවට මේ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ කාරණේ ගැන කතා කරන බොහෝ දෙනාට අපි අලුතෙන් දෙයක් විදිහට එකතු කළා. දැන්ට මාස දෙකකට කලින් එතෙක් මෙතෙක් ලංකාවේ සිදු කරන ලද දැවැන්තම වැටලීම රාජ්‍ය සේවයේ ඉහළම නිලධාරියෙක් අදිනු ගත්තේ අවුරුදු 60කට පස්සේ. ඇයි මේ තල් මසුන් අල්ලන්නේ නැත්තේ හාල් මසුන් අල්ලන්නේ? තල් මසුන් අල්ලන නඩුවල සාක්ෂිකාරය වෙන්නේ කවුද? තල් මසුන්. එහෙම තල් මසුන් අල්ලන නඩුවල ලේසියෙන් තල් මස් සාක්ෂිකාරයෙක් අප ගාවට එන්නේ නැහැ. සමහර විට විදේශිකයන්ට උමනාව තියෙනවා ලංකාව ගැන ලොකු කැක්කුමක්. එහිඳ තමයි ওই දැවැන්ත මහා නඩුවේ අපිට උදව් කරන්න ආවේ කවුද? විදේශික ආයෝජකයෙක්. ලංකාවේ ඉහළ සුපිරි පලන්තේ ආයෝජකයෙක් කවදාවත් අපිට ඇවිල්ලා කියයිද යමු වැටලීමට කියලා? කවදාවත් කියයිද? නැහැ.